එයාගේ Facebook password එක තව කෙනෙක් අතට ගියොත් ඔයාට මුලින්ම ඉන්න email එකට message යනවා. ඉතින් message එකත් එක්කම මෙන්න මේ වගේ තවත් ඔයාලගේ email කීපයක් එනවා. ඉතින් email එකේ මෙන්න මේ කියන email එකට තමයි ඔයාට මේක හදා ගන්න තියෙන්නේ. ඉතින් අපි නැවත ඒගොල්ලෝ තාවකාලිකව ඒක block කරලා දානවා. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ this is person to me කියන button එක පෙන්නනවා. මේක අපි ඉන්නේ මේක ඔබ ආගත්තාම ඔතෝම මෙන්න මේ ඉදිරියට යනවා. ඔයාට මේ එකක් කරා කැමති එකකින් log වෙන්න පුළුවන්. ඉතින් මම මේක chrome කරා log වුණාට පස්සේ බලමු කොහොමද මේක open වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි යාලා කියන්නේ Facebook එක විසින් ඔයාගේ account එක block කරලා තියෙන්නේ. ඉතින් තාවකාලිකව ඒ වගේ මේ block එක හරි ඉන්න ඕන නම් යාලාගේ මේ පියවර කීපය පුරවලා එවන්න කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒක තමයි මුලින්ම ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ get started කියන බටන් එක. බලමු ඊළඟට මොකද්ද මේ get started කියන බටන් එක බගත්තාම අපි යන මේක මේ සම්බන්ධව වුන්ට පුරවන්න තියෙන පියවරන් ටික. ඉතින් මෙතන මෙන්න මෙතන එනවා ඊට පස්සේ how to unlock your account කියලා. මේක step by step තියෙන්නේ. ඉතින් මේකේ ඊළඟට බලමු next කියන බටන් එක බාගෙන. ඉතින් මේකේ තියෙනවා compound this your account because someone else may have had access we need to කියන තැනව බාගත්තාම මෙන්න මේ විදිහට ඔයාට get the code on your account කියලා තැනකට යනවා. මෙන්න මේ විදිහට ඉතින් අපිට code එකක් ගෙන්න ගන්න තියෙන්නේ. ඒ code එක ගහනවා. ඉතින් ඔයාගේ phone එකට නැවත අල්ලමින් ඔයාට පේනවා මෙන්න මේ විදිහට SMS මාර්ගෙන් ෆෝන් නම්බර් දෙකක් මම ඇඩ් කරලා තිනවා. ඒ දෙකම වෙන නම් මම ඉතින් උඩ නම්බරේට කෝඩ් එක ගෙන්න ගන්න තමයි දැන්නේ. get code කියන එක ඊළඟට අපි එන්ටර් කරලා බලමු ඔබලා මොකක්ද වෙන්නේ කියලා. ඉතින් මෙහෙම තමයි ඔයාගේ ෆෝන් 3-4ක් නම්බර ඇඩ් කරලා ඇති. එහෙම වුණොත් ඔයා කැමති එකකට ඔයාට ඔයාගේ ළඟ තියෙන සිම් එකකට කෝඩ් එක හැන්ඩ් කරන්න ආතයන් ඔයාට පේනවා. මෙහෙම මට ඊමේල් එකට මගේ කෝඩ් එකක් ආවා. ඒක මමට පෙන්නන්න විදිහක් නැහැ මොකද රහස්‍ය බව නිසා. ඉතින් අපි ඒක මෙතන එන්ටර් කරලා ඊළඟට සබ්මිට් කියන බටන් එක තමයි අපිට මේකට අපි දෙන්න ඕනේ. බලමු අපි කොහොමද මේක කරගෙන ඉදිරියට යන්නේ කියලා. ඔන්න දැන් මම මේ ආකාරයට මගේ කෝඩ් අප්ලෝඩ් එක මෙතන එන්ටර් කරලා සබ්මිට් බටන් එක දෙන්නම් මම. ඊළඟට වෙන ස්ටෙප් එක අපි බලමු පොඩ්ඩක්. මේ කාර්යයට මම ගා ගන්න නම්බරේ මොකද මේක සමහර විට ඔබට එකපාරක් කෝඩ් එක දෙන්නත් පුළුවන්. එහෙම වුණොත් නැවත නැවත ඔයාට ප්‍රශ්නයක් වී Facebook එක හරහා ඔයාගේ ගිහිමට ඒ හින්දා හරියටම මෙම කෝඩ් එක නම්බර ටික බලාගෙන ආයෙත් එන්ටර් කරලා මේ සබ්මිට් බටන් එක ඔබා ගන්න. හරි දැන් ඔයාලා පේනවා අපි පළවෙනි ස්ටෙප් එක අපි සම්පූර්ණ කරා. ටීවිල දියුණු ස්ටෙප් එකක් අහනවා මෙන්න විදිහට will help you secure your important account details and create a new password so only you can log into your account කියලා. ඒ කියන්නේ ඔයාලට ඔයාගේ password එකක් වන් නිර්මාණය කරන්න. ඒ වගේම ඔයාට පුළුවන් ඔන්න ඔයාට පේනවා මෙන්න මේ විදිහට login වෙන්න. ඊළඟට මම මේක ඔබා ගත්තාම මෙන්න මේ නම්බර security login ඒ කියන්නේ ඩීටේල් සම්බන්ධ වෙලා පින්නන් මේ මම Facebook කරා මම ඇඩ් කරගත්ත Gmail ඒ වගේම phone number සම්බන්ධ සියල්ල. ඉතින් අපි ඊළඟට next කියන බටන් එක බලමු කොහොමද මේක ඉදිරි පියවරට කරගන්නේ කියලා. ඉතින් මේක තමයි ඔන්සිං අපිට ද පියවරෙන් පියවර දෙන මෙම අන්ලොක් එක අරගන්න පුළුවන් ජී. ඉතින් ඒක
මෙන්න මේ next කියන බටන් එක වන්නම ඊළඟට චූටි වෙලාවක් ගත වෙයි යන්න දැන් ඔයාලට පේනවා මෙතන select email send phone numbers to remove කියලා කියනවා ඒකලු කියනවා ඔයා ෆෝන් නම්බරයක් ඒ කියන්නේ ෆෝන් නම්බර එක කොයි email එක කොයි ඉතින් මේක remove කරන්න කියලා ඉතින් මම මේකට මම තෝරා ගන්නවා මගේ ෆෝන් නම්බර ෆෝන් නම්බරයක් ඉතින් අරගෙන මම ඒක remove කරනවා ඉතින් gmail එක remove කරන්න හොස්ට් නම ඔයාගේ ආට චෙක් හිතෙනවා නම් වෙන කෙනෙක්ට අතට තමන්ගේ gmail එකත් ගිහිල්ලා තියෙනවා නම් ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ gmail කියන තැන ටික් එකක් දාගෙන ඔයාගේ ෆෝන් නම්බර ටිකත් delete කරන සම්පූර්ණ delete කරලා දාන්න ඉතින් එහෙම අවුලක් නැත්තම් ඔයාලට don't remove anything කියලා ඉල්ලා මේ ගහගෙන ඉදිරියට යන්න පුළුවන් ඔන්න දැන් මම දෙකක් එකක් එක ටික් එක දාගෙන මම ඒක රිමූව් කර ගන්නම් ඉන්න මේ විදිහට අපි ජෝඩි වෙලාවක හරි ඔන්න දැන් මම රිමූව් කරගත්තාම මෙන්න මේ විදිහට තමයි වැටෙන්නේ ඉතින් ඔයාගේ අයිතු වෙච්ච ටික ඔයාලට පෙන්නනවා ඔයා විසින් අයින් කරපු එක රිමූව් කරපු එක පෙන්නනවා ඉතින් අපිට මේක කන්ෆර්ම් කරගන්න දෙයින් ඊළඟට ඊළඟට කන්ෆර්ම් බටන් එක මෙන්න මේ විදිහට ඔබා ගන්න ඔයාට තවත් නැවත අමතකලා තව නම්බර් වගේම ඊමේල් අර වගේ කලින් විදිහට ඩිලීට් කරන්න ඕන නම් නැවත සිලෙක්ට් අගේන් කියලා බලලා ආවම නැවත අතනට යන්න පුළුවන් මොනවා ඊළඟට ගිහිල්ලා ඔයාට නැවත අයින් කිරීමක් කරගන්න පුළුවන් ඉතින් මම එහෙම හරි ඔන්න දැන් මම නම්බර් දෙකක් නැවත ඉවර්ට් කරගත්ත මම ඔයාලට පුළුවන් මෙතන ඔයාගේ අලුත්ම පාස්වර්ඩ් එකක් ගහගන්න ඒක නම්බර උපරිම අවම 6කින් නම්බර 6කින් වෙන්න ඕනේ කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ ඉතින් ඔයා හොඳට මතක තියන පාස්වර්ඩ් එකක් මෙතන ගහගන්න ඉතින් මේ තමයි ඔයා නවතම හදන අලුත්ම පාස්වර්ඩ් එක ඔයාගේ ඔයාගේ පාස්වර්ඩ් එක තව කෙනෙක් අතර ගිහිල්ලා තියෙනවා නම් ඔයාට මතක හිටින සාමාන්‍ය රහස්‍යභාවය තියෙන හොඳම පාස්වර්ඩ් එක මේකට ගහගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට නම්බර ටික ගහගෙන මේ පාස්වර්ඩ් එක ඉදිරියට මම රැඳුනත් කරා. ඔන්න මම දැන් සේව් චාර්ජස් කැවුවා. යවුවට පස්සේ මෙන්න මේ විදිහට දැන් ඉතින් ඕපන් වෙන්නේ. අපි මේක Gmail එකයි අපි ඇතුළත් කරපු නම්බරේ මෙතන එන්ටර් වෙලා තියෙනවා. මේ contact details කියලා එකක් වෙනවා ඊට පස්සේ. ඔයාලට තියෙන්නේ next කියලා ඉන්න next එක ඔබන්න. ඊළඟට ඔයාලම next button එක ඔබලා මොකද ඊළඟට ඉන්නේ කියලා. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට වෙන්නවා ඊළඟට. your unlock your account review backup කරනවා review recent activity කියලා එකක් අපි එකපාර ගත්තාම සම්පූර්ණ යාලා අපේ comment ඒ වගේම like කරපු friends ලා ඉන්න ප්‍රමාණය සියලුම දේවල් photos ඒ කියන්නේ සංක්‍රියම යාලා check කිරීමක් කරනවා facebook එක හරහා ඉතින් මෙන්න මේ විදිහට තමයි කරන්නේ ඊළඟට මෙන්න මෙතන ඔයාගේ security කරන්න ඔයාගේ සියලුම දේවල් data ඔයාගේ security කරන්න තමයි මෙන්න මේ get started button එක ඔබා ගන්න ඕනේ බලමු මෙන්න මේ get started කියන එක ඔබලා ඊළඟට මොකක්ද වෙන්නේ කියලා හරි දැන් මම ඔයාලට පේනවා මෙන්න මෙතන ඒගොල්ලෝ චෙකින් ෆොටෝස් චෙක් කරන සියලුම දේවල් user name ඒ වගේම payment method ඔගේ සියලුම app එක සම්බන්ධව ඔක like කරපුවා follow කරපුවා ඉතින් සියලුම දේවල් unprint කරපු වගේම post share කරපු comment ඒ වගේම හැමදේම මේකෙන් චෙකින් වෙනවා ඒගොල්ලෝ චෙක් කරලා බලනවා ඉතින් චෙක් කරලා ඉවර වුණාට පස්සේ තමයි ඔයාලට මෙන්න මේ විදිහට එනවා
මෙතන මේඩියෝ කියවල කන්ටිනියු කියන බටන් එක දෙන්න ඕනේ.